ආයුබෝවන් කියලා වල හැමෝම සාදරයෙන් පිළිගන්නවා KP coding channel එකට. ඉතින් ඔයාලා මේක තුලලා ඉන්නේ C programming video series එකේ 26 වෙනි වීඩියෝ එකත් එක්ක. අපි මේ වීඩියෝ එකේදී කතා කරමු C programming වලදී කොහොමද arrays එක කටයුතු කරන්නේ කියලා. arrays ගැන කතා කරනකොට අපිට arrays ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඒ තමයි 1 dimensional arrays සහ multi dimensional arrays විදියට. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 1 dimensional arrays එහෙම නැත්නම් single dimensional arrays පිළිබඳව. ඉතින් C programming වලදී array එකක් කියලා කියන්නේ එකම data type එකේ data set එකක් එකම තැනක අපිට store කරගන්න ඕනේ නම් අන්න ඒ වගේ අවස්ථාවකදී පාවිච්චි කරන දෙයට තමයි අපි මේ arrays කියලා කියන්නේ C programming වලදී. ඉතින් මම මේක උදාහරණයක් අරන් තවත් පැහැදිලි කරන්න. හිතන්න මට මේ විදිහට එකම data type එකේ මම මෙතන අරන් තියෙන integer data type එකේ data set එකක් අපි නිර්මාණය කරගන්න array එකකට store කරන්න ඕනේ අපිට අවශ්‍ය අනුපිළිවෙලකට. ඉතින් අපිට පුළුවන් මේ විදිහට අපිට අවශ්‍ය අනුපිළිවෙලට ඒ නිර්මාණය කරගන්න array එකේ එකම data type එකේ data set එකක් store කරගන්න. ඒ වගේම තමයි අපිට අපි මේ විදිහට array එකක් නිර්මාණය කරගන්නකොට C programming වලදී ඒ array එක ඇතුලේ කොච්චර values ප්‍රමාණය අගයන් ප්‍රමාණයක් store වෙන්න පුළුවන්ද කියලා fixed length එකක් ඒ කියන්නේ උඩරිම values කොච්චර ප්‍රමාණයක් store වෙන්න පුළුවන්ද කියලා අපි ලබා දීමක් සිද්ධ කරනවා size එක විදිහට. ඉතින් මෙතනදී නම් මේ array එකේ size එක වෙන්නේ 10යි. ඒ කියන්නේ උඩරිම values maximum අගයන් 10ක් විතරයි මේ value array එකට store කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට 82 කියන සංඛ්‍යාව මේ array එකට store කරන්න බෑ. මොකද මේ array එක සම්පූර්ණයෙන්ම දැන් සම්පූර්ණ වෙලා ෆිල් වෙලා ඉවර නිසා. ඒ වගේම මේ විදිහට array එකක් ඇතුලේ අපි store කරන array එකට assign කරන values වලට අපි කියන්නේ elements කියලා. ඒ වගේම මේ එක එක elements array එකේ save වෙන store වෙන ස්ථාන වලට අපි කියනවා index කියලා. මේ index අපි අනුපිළිවෙලකට තමයි අංකනය කරන්නේ. අපි ඒක ආරම්භ කරන්නේ බිඳුවෙන්. බිඳුවෙන් ආරම්භ කරලා බිඳුව 1 2 3 විදිහට අපි මේ index ලබා දීමක් සිද්ධ කරනවා array එකේ elements store කරන ස්ථාන වලට. ඉතින් අපි දැන් බලමු කොහොමද අපි array එකක් නිර්මාණය කරගන්නේ එහෙම නැත්නම් declare කරගන්නේ කියලා. ඊට අදාළ syntax එක තමයි මේ තියෙන්නේ. මම ඔයාලට කිව්වා අපි array එකක C programming වලදී නම් එකම data type එකේ data තමයි store කරන්න ඕනේ. ඒ නිසා අපි මේ array එකේ store කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන data type එකේද dataද? අන්නේ data type එක තමයි array එකේ data type එක විදිහට මෙහෙම මුලින්ම අපි දෙන්න ඕනේ. ඊට පස්සේ වැදගත්ම දේ තමයි array name එක කියලා කියන්නේ. ඔයාලා function video එක බලුවා නම් ඒ video එකේදී අපි function name එක user defined functions වලදී function name එකක් create කරගත්තා. variables වලදී variable name එකක් create කරගන්නවා. අන්න ඒ වගේම අපිට array එක අපි නිර්මාණය කරගන්න array එකටත් අපි array name එකක් දෙන්න ඕනේ. ඉතින් මේ array name එකක් හරිගස්ස ගන්නකොට අපි naming rules වලට අදාළව තමයි array name එකක් ගන්න ඕනේ. මම ඒ ගැන විස්තර කරනවා variables and data types video එකේදී. ඒ video එකේ link එක මම උඩින් දාන්නම්. ඒ video එක බලුව නැත්නම් ඒක බලලා මේ naming rules ගැන අවබෝධයක් ගන්න ඔයාලට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි naming rules වලට අදාළව වගේම අපි මේ name array names functions name වගේ දේවල් meaningful විදිහට දෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ. මේ data type එක සහ array name එක අපි වෙන් කරගන්නේ පුංචිම පුංචි space එකක් තනි space එකක් පාවිච්චි කරලා. ඒ වගේම අපි array name එකෙන් පස්සේ අපි array එකේ size එක දෙන්න ඕනේ. size එක කියලා කියන්නේ මම කලින් කිව්වා array එකට උඩරිමම element කීයක් දාන්න පුළුවන්ද අන්නේ ප්‍රමාණය තමයි array size එක කියලා කියන්නේ. අපි මේ array size එක දෙන්න ඕනේ square bracket එහෙම නැත්නම් කොටු වරහන් ඇතුළේ තමයි මේ array size එක දෙන්න ඕනේ. ඇතැම් අවස්ථාවලදී අපිට මේ array size එක නැතුව වුණත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි square bracket එක අනිවාර්යයෙන්ම ඒ තැන්වලදී දෙන්න ඕනේ මතක ඇතුව. ඒ වගේම අවසානයේට අපි මතක් කරලා semicolon දාගන්න ඕනේ. අපි array එකක් declare කරයින් පස්සේ මම උදාහරණයක් කරන් පැහැදිලි කරන්නම් මේක. හිතන්න මම මේ විදිහට array 1 කියන array name එකෙන්
int කියන data type එකේ data store කරන්න array එකක් නිර්මාණය කරගන්නවා. ඒ array එකේ උපරිමම value store වෙන්න පුළුවන් assign වෙන්න පුළුවන් 10ක් විතරයි. මේ විදිහට declare කරගත්ත නිර්මාණය කරගත්ත array එකකට අපි කොහොමද values assign කරගන්නේ? මේ තමයි ඒ ප්‍රධානතම ක්‍රමයක්. syntax එක මේ ඊට අදාළ මෙතනදී ඔයාලට මුලින්ම පේනවා ඇති මේ පැත්තේ තියෙන අපි declare කරගන්න array එක මේ විදිහට array එක declare කරගත්තයින් පස්සේ අපිට පුළුවන් සමාන කිරීමේ ලකුණ ඒ කියන්නේ equal mark එක පාවිච්චි කරලා ඒ value array එකට අවශ්‍ය values assign කරගන්න එහෙම නැත්නම් elements assign කරගන්න ඉතින් අපි මේ විදිහට elements assign කරගන්නේ curly brackets ඇතුලේ මේ elements දක්වලා. ඒ වගේම මේ elements එකින් එක වෙන් කරගන්නේ කමා පාවිච්චි කරලා. ඒ වගේම තමයි මෙතනදිත් අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ semicolon පාවිච්චි කරන්න ඕනේ කියලා අවසානයේදී. මම උදාහරණයක් ගන්නම්. මේ විදිහට මම array1 කියන array එකක් array එකට integer data type එක array එකට values 10ක් assign කරන්න පුළුවන් උපරිම මේ ඒ නිසා මම මෙතනදී values 10ක්ම assign කරගෙන තියෙනවා අපේ initialization කිරීමේ syntax එකට අනුවම ඒ වගේම තමයි අපිට තව ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් values assign කරගන්න array එකකට ඒ තමයි අපිට index එක يعني අපි නිර්මාණය කරගන්න value එකකට ඒ අදාළ index වලට අනුව අපිට value assign කරගන්න පුළුවන් මේකට අපි මුලින්ම array එක declare කරගෙන ඉන්න ඕනේ අපි කලින් කිව්ව විදිහටම array එක declare කරගෙන ඉන්න ඕනේ ඒ විදිහට declare කරගත්ත array එකකට අපිට පුළුවන් array name එක සහ ඒ අදාළ අපි elements නැත්නම් values store වෙන්න ඕන තැන එහෙම නැත්නම් index එක array එකේ index එක අදාළ index එක සමග දීලා අපිට පුළුවන් මේ විදිහට elements assign කරගන්න නැත්නම් element ආදේශ කරගන්න අපේ array එකට. එතකොට මෙතන අපි index එක දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම square bracket නැත්නම් කොටු වරහන් පාවිච්චි කරලා. ඒ වගේම අවසානයේ semicolon දාන්නත් ඕනේ. මම උදාහරණයක් ගන්නම් මේ විදිහට. මෙතනදී array 2 කියන array එකට array එකේ 0 1 2 කියන index වලට මේ විදිහට values assign කිරීමක් සිද්ධ වෙනවා. අපි කොහොමද බලමු මේ දේ වෙන්නේ. ඒකට මුලින්ම මේ විදිහට array 2 කියලා array එකක් නිර්මාණය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට අපේ දුන්නාම අපේ කෝඩ් එකේ මේ අදාළ ස්ථානවලට value assign කරන්න කියලා ඒ අදාළ ස්ථානවලට value store වීමක් සිද්ධ වෙනවා. අපි ඉතින් එහෙනම් දැන් බලමු practically කොහොමද arrays එක වැඩ කරන්නේ කියලා code blocks හරහා. මම මෙතනදී කෝඩ් කරගෙන තියෙනවා සාමාන්‍ය විදිහටම මෙතන main function එක ඇතුලේ array එකක් නිර්මාණය කරගෙන තියෙනවා අපි බලමු කොහොමද කලේ කියලා මම මෙතන උපරිම values elements 10ක් store කරන්න පුළුවන් integer data type එකේ numbers කියලා array එකක් නිර්මාණය කරගන්නවා declare කරගන්නවා ඒ declare කරගන්න array එකට assign කරගෙන තියෙනවා values මේ විදිහට 8ක් values 8ක් assign කරගෙන තියෙනවා. ඉතින් මෙතන උඩරිම 10ක් තමයි ints assign කරන්න පුළුවන්. ඒ කියන්නේ ඊට වඩා අඩු ගානක් assign කරන්න පුළුවන්. වැඩි ගානක් තමයි assign කරන්න බැරි වෙන්නේ. ඊට පස්සේ මම මෙතනදි මේ අවස්ථාව දීලා තියෙන්නේ ඒ විදිහට ඇත්තටම array එකට values assign වුණාද කියලා බලන්න check කරන්න තමයි මේ විදිහට code එකක් ලියාගෙන තියෙන්නේ. එතනදි මම loop එකක් සමයි සමානේ පාවිච්චි කරන්නේ මම මෙතනනම් for loop පාවිච්චි කරලා තියෙන්නේ ඒ වෙනුවට ඔයාලට while loops do while loops ඒ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් for loop do while loop වගේ loops ගැන අවබෝධයක් නැත්තම් මම උඩින් link එක දාන්නම් ඒ links දාන්නම් ඒ videos වලට ගිහින් ඔයාලට පුළුවන් ඒ loops ගැන අවබෝධයක් ලබා ගන්න. මෙතනදී මම printf statement එකක් දීලා තියෙනවා පැහැදිලි වෙන්න විතරයි මේ විදිහට array elements කියලා normal printf statement එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ for loop එක. මේ for loop එකෙන් සිද්ධ වෙන්නේ බිඳුවේ ඉඳලා 10 කියන index එකම නේ. මෙතන උඩරිමම 10ක් තියෙන්නේ 10 කියන්නේ 10ට වඩා අඩු. ඒ නිසා බිඳුව 1 2 3 විතර 9 කියන index එක වෙනකම්ම ඒ index වලට අදාළව තියෙන ඒ කියන්නේ index number numbers කියන variable මේ array එකේ ඒ අදාළ index වලට අදාළව තියෙන values
elements print कर इमेटा अवस्था वत मामा हम्मे तने दी दीला ती ने मैं गने वाले टा तेरुंग या ही फोर लूप्स गने अवबोध आती है ना नंगे मना तंग अनिवार्य में फोर लूप्स वीडियो करके हिंग ඒ ගැන අවබෝධයක් අරන් ඉන්න. මෙතන මම එකින් එකට තමයි ඉන්ක්‍රිමන්ට් වීමට අවස්ථාව දීලා තියෙන්නේ. මොකද අපිට හැම ඉන්ඩෙක්ස් එකකම තියෙන එලිමන්ට්ස් බලා ගන්න ඕන නිසා අපි රන් කරලා බලමු මේක හරියටම වැඩද කියලා. ඔව්. ඔයාලට පේනවා මෙතන array elements කියලා තියෙනවා. ඊළඟට මේ විදිහට ඒ array එකට values assign වෙලා තියෙනවා කියලා පෙන්නනවා. මෙතන අන්තිමට බින්දු දෙකක් ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි अंतिम इंडेक्स वैल्यू असाइन करीमा सिद्ध के लिए तमाम बिंदु देखा ऐवीतने अनति स्थान वाले अभी वैल्यू असाइन कराएनता अदाल एलिमेंट्स मे विधि प्रिंट वेला तीयन अभी मे विधि प्रिंट करवस्ताव दीला तीयन निशा इधन अभी हेना බලමු ඊළඟ ක්‍රමයට කොහොමද වැලියුස් ඇසයින් කරගත්තාම වැලියුස් ඇසයින් වෙනවද කියලා. මෙතනදී මම මෙතන නම්බර්ස් කියලාම අලුතෙන් array එකක් නිර්මාණය කරගෙන තියෙනවා. මෙතන array එකේ size එක n n කියන එක මම කලින් declare කරගන්නවා 5යි කියලා. කියන්නේ උපරිම අගයන් 5ක් විතරයි store වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම integer data type එකේ values තමයි store වෙන්න ඕනේ. ඊට පස්සේ මම ඒ අදාළ ඉන්ඩෙක්ස් වලට මේ විදිහට වෙන වෙනම values assign කරගෙන තියෙනවා. මෙතන size එක 5ක array එකක් නිර්මාණය කරන නිසා බිංදුව ඉඳන් 4 වෙනකම්ම ඉන්ඩෙක්ස් ඒ array එක සතුව තියෙනවා. දැන් ඔයාලා ගැන දන්නවා. ඉතින් මේ විදිහට array එකට values assign කරගත්තයින් පස්සේ මම ඒ විදිහටම array එකට values assign වුණාද කියලා check කරගන්න මෙතනදිත් loop එකක් පාවිච්චි කරලා තියෙනවා. for loop එකක් කලින් විදිහමයි කලින් code එකමයි. අපි බලමු එතනදිත් ඒ විදිහට වැඩ කරනවද කියලා. ඔයාලට පේනවා මෙතන array එකට array එකේ values මෙතනදී අපි assign කරපු විදිහටම assign වෙලා තියෙනවා. මොකද අපි දුන්න code එකේ ඒ විදිහටම අපිට අවශ්‍ය විදිහටම වැඩ කරන නිසා. ඊළඟට මම ඔයාලට තව උදාහරණයක් අරන් පෙන්නන්න. මෙතනදී values මම කලින් උදාහරණයක් ගත්ත විදිහටම numbers කියන array එකට values මම කලින් උදාහරණයක් කතා කරපු විදිහටම values assign කිරීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ එතනදී සිද්ධ වුණා වගේ මේ ටික print වෙනවා. प्रिंट उनाट पास्ते मम मेतन कोड के वेनसा तवा एड कर गाता कोड का इतमाय मेतन नंबर्स के ने एरे के देवनी इंडेक्स कट मम अलुतेम वैल्यू का इंसर्ट करेगा ना अंत असाइन करेगा ना तीना हाई सी आई के अपिट कोड का वैल्यू कालिंग तिब्बे नंबर्स के ने एरे के देवनी इंडेक्स कट हाई के लिए असाइन वाला तिब्बे वैल्यू एक मेतन दिमाग विनाश करवा एक हाई सी बावट अब बालम इट पास मम अरे नावत प्रिंट करान अरे एलिमेंट्स नावत प्रिंट करानवस्था वाला बाधी रहती है नमा अभी बालम मे दिन विनाशको विनाश वीम सीध वेद के वाले पेनवा मेती कलिंग मेतन मे कोड अलव array elements ටික print වෙලා තියෙනවා. ළඟට array elements after change අපි change කිරීම කියන්නේ මේ වෙනස් කිරීම කළායින් පස්සේ array elements ටික ඔයාලට පේනවා මෙතන දෙවෙනි index එකේ value එක වෙනස් වෙලා තියෙනවා. ඒ මොකද අපි මෙතන තියෙන index එකට දුන්න value එකට පස්සේ අපි code එක මේ විදිහට වෙනස් කරගෙන තියෙන නිසා තමයි මේ විදිහට change වෙන්නේ. ඒ වගේම අපිට මේ arrays පාවිච්චි කරලා තව වැඩ කරන්න පුළුවන්. ඊට වඩා advanced ගොඩක් advanced level කරගන්න පුළුවන්. අපිට ගොඩක් ප්‍රයෝජනවත් coding වලදී array එකක් කියන දේ. ඉතින් ඒ වගේ exercises වල try කරලා බලන්න. මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ ඒ ගැන සඳහනක් කරන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.